අගස්තයා ඔහුගේ මොනමාලි කියලා එම්ලිව පෙන්වනකොට එම්ලි එතන ටිකක් බය වෙලා ගෙදර හැමෝම වගේ බලාගෙන ඉන්න එම්ලි කදහා ඉතින් අගස්තය යනවා සොනාලි ගාවට ඇවිල්ලා කියනවා අපි දැන් රජිස්ටර් ඔෆිස් එකේදී අපේ මැරේජ් එක රෙජිස්ටර් කරා ඒකයි මං එන ටිකක් පරක් වුනේ ජෝරි මහත්තයා ඉන්නේ හොඳටම කේන්තියෙන් ඔහු එනවා අච්චි අම්ම ගාවට ඇවිල්ලා අච්චි අම්මගෙන් අහනවා මේ මොන නාටකමක් තම්මේ ඔයාගේ මේ මොනපුරාගේ ජීවිතේ වෙන කෙනෙක් ඉන්නවනම් ඇයි අපිට ඒ ගැන කලින් නොකිව්වේ එන්ගේජ්මන්ට් එකේ ඉඳගෙන මැරේජ් එකක් වෙනකන් මෙච්චර ලොකු නාටකමක් නටන්න ඇයි ඔයාලා මේ විදිහට මෙච්චර කල් ගත්තේ ආච්චි අම්මට ජෝරි මහත්තයට දෙන්න උත්තරයක් නැහැ අයත් ඉන්නේ මොන බිමට හරවගෙන ඉතින් එම්ලි කල්පනා කරනවා ඒ කියන්නේ මිස් නයෝනිකා එක්ක අගස්තේ මහත්තයාගේ විවාහය සිද්ධ වෙන්නද ගියේ අනේ දෙවියනේ මම්මේ කොයි තරම්නම් ලොකු පාප කර්මයකටද අහු වෙලා තියෙන්නේ රාධාරාණි මට උදව් කරන්න අගස්ත ඉස්සරහට වෙලා කියනවා මිස්ටර් ජෝරිට මං දන්නවා තාත්ත කෙනෙක් විදිහට ඔයාට මේ අවස්ථාවට මුහුණ දෙන එක ගොඩක් අමාරු ඇති හැබැයි අංකල් තවත් දේවල් කියන්න කලින් එකපාරක් සම්පූර්ණ ඇත්ත කතාව මොකක්ද කියලා ඔයා දැනගන්න අගස්ත ඊට පස්සේ යනවා නයෝනිකා ගාවට ගිහලා කියනවා මිස් ජෝරි ඔයාට අමතක නැතුව ඇති මං අපේ එන්ගේජ්මන්ට් එකට කලින් ඔයා ගාවට ආවෙලා කිව්වා රිලේෂන්ෂිප් එකකදී වැඩිපුරම වැදගත් වෙන්නේ අවංකකම කියලා. ඒ වගේම මං තව දෙයක් අහුවා. ඔයා මේ කසාදෙට කැමති වෙලා තියෙන්නේ අනික් අයගේ බලපෑම නිසාද කියලා. තව කෙනෙක්ගේ කීමටද ඔයා මේකට කැමති වුණේ කියලා මං ඔයාගෙන් අහුවා. ඔයාට මතක ඇතිනේ? ඒ වෙලාවේදී සොනාලි ගොඩක් බය වෙනවා. හැබැයි ඔයා මට ඒ වෙලාවේදී කිව්වේ නෑ මේ හැම දෙයක්ම පිටිපස්සේ ඉන්නේ මෙන්න මේ සොනාලි අක්කා කියලා. හැමෝම ඒ වෙලාවේදී සොනාලිගේ දිහාවට හැරෙනවා. මෙයා හැමදාමත් හිතුව එයා ගැන විතරයි. හැමෝම ඇස් ලොකු කරගෙන සොනාලි දිහා බලාගෙන ඉන්නවා. ආච්චි අම්මටත් හිතාගන්න බෑ මේ මොකද්ද වෙන්නේ කියලා. අගස්තිය කියනවා. නයෝනිකාට මිස් ජෝරි මේක තමයි වෙලාව. ඔයාගේ අවංගකම ඔප්පු කරන්න. මට කියන්න. ඔයාට මාව කසාද බඳින්න කියලා කිව්වේ වෙන කවුරුවත් නෙමේ සොනාලි අක්කා නේද? ඒ වෙලාවේදී නයෝනිකා කල්පනා කරනවා. ඒ කියන්නේ අගස්තිය මං දරුවව නැති කරා කියලා තාමත් දන්නේ නැද්ද? හැබැයි තින් මට දැන් හැම දෙයක්ම කියන්න වෙනවා කිසි දෙයක් හංගගෙන ඉන්න විදිහක් නැහැ අගස්තිය අපහු කියනවා මිස් ජෝරි බය වෙන්නේ නැතුව ඇත්ත කතා කරන්න ඒ වෙලාවේදී සොනාලි එනවා මෙතනට අය හදන්නේ නයනිකව නවත්තන්න හැබැයි තින් නයනිකා කියනවා ඔහොම ඉන්නකේ ඔයාව කසාද බඳින්න කියලා මට සොනාලි අක්කා කිව්වා තමයි ඉතින් මම ඒක පිළිගත්තා ඊට පස්සේ හැම දෙයකටම කැමති වුණා හැම දෙයක්ම යට වන විදිහට සිද්ධ වුණා ඒ වෙලාවේදී අල්කා ඉස්සරහට ඇවිල්ලා කෑ ගහන්න පටන් ගන්නවා මෙයා මාර ගෑනු ළමෙක්නේ මෙයා මේ අපි හිතන තරම් හොඳ කෙනෙක් නෙවෙයි අල්කා හදන්නේ නයෝනිකා හංගගෙන ඉන්න රහසත් හැමෝටම එලි කරන්න හැබැයි තින් සොනාලි අල්කාව වළක්වනවා නෑ නෑ අම්මේ සොනාලි කල්පනා කරනවා මං දන්නවා මේක මේ ඇත්ත එලි කරන්න වෙලාව නෙමෙයි පස්සේ අගස්තිය කියනවා ආච්චිට ආච්චි අම්මේ ඔයාට දැන් ඇහෙන්නේ නැතනේ සොනාලි අක්කා කරලා තියෙන නයෝනිකාව පාවිච්චි කරපු එක නයෝනිකාව මට කසාද බන්දලා දීලා එයා මට විරුද්ධව පාවිච්චි කරන එක තමයි මෙයාගේ අදහස වෙලා තියෙන්නේ එයාගේ ඕනේ පාකම් ඉෂ්ට කරගන්න ඉත්තේක විදිහටයි මේව පාවිච්චි කරලා තියෙන්නේ නයෝනිකාගේ මාර්ගෙන් මේ බිස්නස් එක මගේ ජීවිතේ මේ හැම දෙයක්ම කන්ට්‍රෝල් කරන එක තමයි සොනාලි අක්කාගේ අන්තිම අරමුණ වෙලා තියෙන්නේ ආච්චි අම්මා එනවා සොනාලි ගාවට ඇවිල්ලා අහනවා බිස්නස් එකක් වෙනුවෙන් ඔයාට මේ තරම් දේවල් කරන්න පුළුවන්ද සොනාලි ඔයා කොහොමද මෙහෙම දේවල් කරන්නේ සොනාලි කියනවා ආච්චි අම්මේ මං වෙන මොනා කරන්නද ඔයා බලන්න ඔයාගේ මොන පුරාද එයා ඔයාගේ බිස්නස් එක බලා ගන්නවද මං දන්නේ දැන් මෙයා මේ බිස්නස් එක දිනා ගන්න කොහේ ඉන්න ගෑනු ළමෙක්ව කසාද බැඳගෙන ආවද කියලා අකස්සයා කියනවා ඒ වෙලාවේදී මිස් ජෝරිව කසාද බඳින්නේ නැතුව ඉඳලා මං කරේ වැරද්දක් නෙමෙයි හැබැයි සොනාලියගේ ඔයා කරේ ලොකු වැරද්දක් ඔයාගේ අරමුණ වෙනුවෙන් ඔයා මිස් ජෝරිව පාවිච්චි කරා එවලාවේදී නයෝනිකාගේ තාත්තා කියනවා ඔයා කරන්නේ තේ දෙම තමයි ඔයාට වෙන ගෑනු ළමයෙක්ව හම්බ වෙච්ච ගමම මගේ දරුවව අතහැරලා දැම්මා අපි මෙහාට ආවේ අපේ දුවව මනමාලියක් විදිහට දකින්න හැබැයි අම්මේ ඔයාගේ මේ මොනපුරු මිනිපිරියෝ කට්ටියම එකතු වෙලා මගේ දුවව ඉත්තෙක් විදිහට පාවිච්චි කරා ඒ යාළුවතර තියෙන තරගකාරීත්වයට අගස්තිය මිස්ටර් ජෝරි සරහට ඇවිල්ලා අන්දක එකතු කරලා කියනවා මට සමා වෙන්න අංකල් ඔයාට මොන හරි දෙයක් කියන්න තේනවා නම් මට කියන්න මොකද මගේ ආච්චි අම්මගේ අතේ කිසිම වැරැද්දක් නැහැ I'm really really sorry මේ ප්ලෑන් එක ගැන දැනගත්තට පස්සේ මට මිස් ජෝරිව කසාද බඳින්න බෑනේ මං හිතන ඔයාට මං කියන දේ තේරෙනවා ඇති කියලා අංකල් අද මේ සිද්ධ වෙච්ච හැම දෙයක්ම සිද්ධ වුණේ හොඳට I'm sorry කියලා අගස්තිය බිම බලා ගන්නවා
එවලාවේද මිස්ටර් ජෝරි ගැස්වල කන්දල ඔහු කියනවා නයනිකා පුතේ අපි යමු මේ බොරුකාරයෝ ඉන්න තැනක අපි ඉන්නවත් හොඳ නැහැ ඒකත් අපරයක්වත් අපි මෙතන ඉන්න ඕනේ නැහැ අපි යමු එහෙම කියලා ජෝරි මහත්තයා පවුලත් එක්ක මෙතනින් යනවා ඉතින් ඒ කට්ටිය ගියාට පස්සේ අගසිය චමර කියනවා මට ඔයාලා හැමදෙනාම සමා වෙන්න අපේම ගෙදර මං නිසා ඔයාලට ලැජ්ජාවට පත් වෙන්න සිද්ධ වුණු එකට අගස්තිය ගිහලා චමගේ අතකින් අල්ල ගන්නවා ඔහු කියනවා ආචම් යාත මං නිසා ඔයාට මේ විඳින්න වෙච්ච අවනම්බුවට මට සමා වෙන්න ප්ලීස් ආචම් මේ හැබැයි ආචම් මේ අද මං ඔයාට දීපු පොරොන්දුව ඒ කියපු විදිහටම ඉෂ්ට කරා මං ඔයාට ලේලියක් එක්කරගෙන ආවා දැන් ඔයාට ඔයාගේ හීනේ හැබැයි කරගන්න පුළුවන් ඔයාත් මට දීපු පොරොන්දුව රකින්න ආචම් මේ ආචම් කියනවා ඔව් එහෙම කියලා අගස්තියගේ ෆයිල් එක ඉල්ලනවා ෆයිල් එක දෙන වෙලාවේදී තමයි ආච්චි අම්මා දකින්නේ අගස්තියගේ තුවාල වෙලා තියෙන අත ඒ රෙජිස්ටර් ඔෆිස් එකේදී සිද්ධ වෙච්ච රණ්ඩුව නිසා අගස්තියගේ අත තුවාල වුණානේ ආච්චි අම්මා අහනවා ගැටු මේ මොකද අගස්තිය කියනවා නෑ නෑ ආච්චි අම්මේ එහෙම මොකුත් නැහැ මේ පොඩි තුවාලයක් ආච්චි අම්මා අහනවා මේක පොඩි තුවාලයක් වෙන්නේ කොහොමද අගස්තිය කියනවා කලබල වෙන්න එපා ආච්චි අම්මේ එක ලොකු දෙයක් නෙමෙයි එහෙම කියලා ඔහු පිටිපස්ස හැරෙනවා සොනාලේ දෙහා තමයි ඔහු බලන්නේ සොනාලගේ අතේ තාමත් පෑන තියෙනවා අර පේපර්ස් වලට සයින් කරන්න ගත්ත පෑන අගස්තිය සොනාලගේ අතින් ඒ පෑන ඇඳලා ගන්නවා පෑන ඇඳලා අරගෙන ආච්චි අම්මට දෙනවා ඉතින් ඊට පස්සේ අගස්තිය අපව පෑන අරගෙන පේපර්ස් වල සයින් කරනවා චෞද්‍ර ස්වීට් එක අගස්තියගේ නමට ලියවෙනවා සොනාලේ අම්මයි අරුණහම එතනින් අනෙක් අතේ ක්ලැප් කරනවා ඊට පස්සේ අපහු අගස්තිය පිටිපස හැරලා බලනවා. ඔහු මේන්නේ ඉම්ලි ගාවට. ඔහු ගිහලා ඉම්ලිගේ අතින් අල්ලගන්නවා. ඉම්ලිගේ අතින් අල්ලගෙන අගස්තිය අහනවා සොනාලගෙන්. "අක්කේ, ඔයා ඔයාගේ නෑනව ගෙදරට පිළිගන්නේ නැද්ද?" ඉම්ලි එවලාවේදී කල්පනා කරනවා. "නෑනා, ලේලි, මේ කසාද බොරුවක්නේ. එහෙම එකේ මේ සම්බන්ධකම මොකටද? මේ චාරිත්‍ර මොකටද?" අගස්තිය අපහු කියනවා. "පේන විදිහට නම් මගේ වයිෆ් ගැන ඔයාට ඒ තරම් සතුටක් නෑ වගේ." හැබැයි තින් මම මේක දෙරට පිළිගන්නත් එපයි. එහෙම කියද්දිම ආචම්ම කියනවා. ඒක එහෙම කරන්න බෑ ගැටු. ආචම්ම ඉස්සරහට වෙලා කියනවා අගස්තයට. ඔයා ඔයා දීපු පොරොන්දුව රැක්ක තමයි. මත් මන් දීපු පොරොන්දුව රැක්ක. එතකොට දැන් මං ඔයාගේ අතින් මෙයාගේ අත ලිහලා දාලා එළියට ඇදලා දානවා. අගස්තය පුදුම වෙනවා. ආචම්මයි කළා දෙන්නේ විහිළුවක්. අය කියනවා අනේ කෙල්ලේ. ඔයා මොනවද හිතාගෙන ඉන්නේ? ඔයා දැන් ඉඳගෙන චෞත්‍රි පවුල ලේලි මේ ගෙදරට ලේලිට ලැබෙන්න ඕන හැම සැලකිල්ලක්ම මං ඔයා වෙනුවෙන් වෙනවා දුවේ ඒ හැම චාරිත්‍රයක්ම මං අකුරටම ඉෂ්ට කරනවා කොහොම හරි තාමත් එම්ලින්නේ මොන වහගෙන ඉතින් ආචම්ම පොජතනිල ඇස්සේ කළා ගෙදර ලොකු ලේලිලා දෙන්නට කියනවා අල්කා රජනි ආර්ථික පෝෂව කරන්නකෝ ඒක පටන් ගන්න රජනි කියනවා අක්කේ ඔයා ලොකු ලේලිනේ ඒ නිසා මුලින් ඔයා මේක කරලා ඉන්න අගස්තිය කියනවා කොකෝ ඉතින් ඉක්මන් කරන්නකෝ සොනාලි එවලාවේදී අහනවා කවුරු වෙනුවෙන්ද ආර්ථි පෝෂාව කරන්නේ අපි කොහොමද දන්නේ මේ කෙල්ල කොහෙන් කොහොම ආපු කෙනෙක්ද කියලා පොඩ්ඩක් මෙයාගේ මූණ පෙන්වන්නකෝ අගස්තිය කියනවා අක්කේ බිස්නස් එක නම් මගේ උනා දැන් ඔයා ටිකක් නිදහසේ වාඩි වෙලා ඔයාගේ නෑනට දෙන්න තෑගි ටිකක් ලෑස්ති කරගත්ත නම් මොකද එහෙම හොඳයි නේද සෑම කරාට පස්සේ මගේ වයිෆ් ගේ මූණ බලාගෙනම ඔයාට තෑගි ටික දෙන්න පුළුවන් එතකොට ආච්චිම සොනාලේටයි අල්කටයි දෙන්නට මාන කරනවා ආර්ථි පෝෂාව කරන්න කියලා ඉතින් ආර්ථි පෝෂාව කරාට පස්සේ ඉම්ලිට තියෙන චාරිත්‍රානුකූලව ගේ ඇතුළට එන්න අගස්තය හොරාට කියනවා ආච්චිම කියන විදිහටම වැඩ ටික කරන්න ඉතින් ඉම්ලි කාලේ කකුලෙන් තල්ල කරලා ගේ ඇතුළට අඩිය තියනවා ඒ වෙලාවේදී දේව ප්‍රතිමාවකුත් මේ පැත්තට වඩම්මවගෙන එන ගමන් මෙයාල පිටිපස හැරිලා බලනවා අතර මේක සුබ ලකුණ රජනි කියනවා අනේ ගැටු අපේ ලේලේ ගැට කකුල තියපු මොහොත ඇත්තටම සුබ මොහොතයක් වෙනවනේ දේව මාතාවගේ ප්‍රතිමාවක් වැඩමගෙන එනවා අන්න ඉතින් ඒ චාරිත්‍රය වුණාට පස්සේ ගෙදරට බලත් ලේලිට තෑගි දෙන්න තමයි ගෙදර කටිය ලෑස්ති වෙලා ඉන්නේ ඉම්ලිව වාඩි කරවල කටිය බොලමිට ලෑස්ති වෙලා ඉන්නවා එයාට තෑගි දෙන්න ඉම්ලි නම් ඉන්නේ බය වෙලා සොනාලි කියනවා තෑගි නම් ලෑස්ති දැන්වත් අපිට ගෙදර ලේලිගේ මූණ බලන්න පුළුවන් වේවිද අපි කොහොමද එයාගේ මූණ බලන්නේ නැතුව තෑගි දෙන්නේ රාජ්නි පොඩි මිරා එකක් ගෙනල්ලා ඉම්ලිගේ මූණට පහතින් තියනවා මුලින්ම තෑගි දෙන්න ලෑස්ති වෙලා ඉන්න සොනාලි සල්ලි මිටියක් අරගෙන වෙලා අය ඒ කර කන්නාඩිය ගාවෙන් තියලා
මනමාලගේ මොන බලන්න ලෑස්ති වෙන්නේ. ඔන්න එතකොටම සොනාලි ටිකක් කන්ෆියුස් වෙනවා. ඇයට මතක් වෙනවා මේ අගස්සියාගේ මනමාල වෙලා තියෙන්නේ කවුද කියලා. ඒ සුපර් චෙෆ් කොම්පිටිෂන් එකෙන් දිනපු කෙනා. සොනාලි එකපාරටම කියනවා අනේ ආච්චි අම්මේ බලන්නකො මේ අර කෙල්ලනේ. අපේ ලල්ලා ජොබ් එකෙන් අයින් කළා දැම්මේ. අර හිතා ආච්චිමට මතකද අපි කාර් එකෙන් යනකොට අලපෝරි කෑවේ. ඒ මෙයා හදපුවා තමයි. ආච්චිම කියන එම්ලිට මොන පෙන්වන්න කියලා. ඉතින් එම්ලි අගේ මොන පෙන්නනවා. බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා.